දිනමින පුවත්පතේ මුල් පිටුවේ පුවතකටයි අවධානය යොමු කරන්නේ දැන් මේ දවස්වල අපේ ජනාධිපතිවරයා රතු මුහුදේ මේ ත්‍රස්තයෙන් මර්ධනය කරන්න තමයි කටයුතු කරන්නේ නැවකුත් යවන්න හදනවා රතු මුහුද හරහා මෙරටට නැවුනාවොත් දැවැන්ත පාඩුවක් මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට අපේ නැව් යන පළමු අවස්ථාව අපි ඉතින් කොහොමත් ඒ කාලේ කරපු දේවල් මේ කාලේ වගේ එහෙම දේවල් කියන්නත් ඉතින් හරි කැමතිනේ කොහොම වුණත් මේ කියන විදිහට දැන් ජනාධිපතිවරයාගේ උත්සාහය අපේ නාවික හමුදාවේ නැවක් රතු මුහුදේ ආරක්ෂාවට මේ කියන්නේ ත්‍රස්තයන් මර්ධනය කරන්නට යවන්න තමයි ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව. එතකොට දිවයිනත් ඒ පිළිබඳව තවදුරටත් අපට කියනවා මුල් පිටුවම වාර්තා කරමින් එදා තෙල් නැවක් එනතුරු බලා සිටියා. ලංකාව අද ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නැව් යවනවා. ජනාධිපති හරියට නිකන් ඒක ඒ මේ හෙඩ්ලයින් එක ඇහුවාම අපිට හිතෙන්නේ සිරස්තලය නිකන් අපි එදා තෙල් නැවක් එනකම් බලාගෙන දැන් ගොඩාක් දියුණු වෙලා රතු මුහුදේ මේ ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නැව යවනවා කියලා. ඉතින් ඒ වුණාට ඒක එහෙම නෙවෙයි කියලා ඊයේ දවසෙත් පුවත්පත්වල වාර්තා කළා. විවිධ පුද්ගලයන් චෝදනා කරනවා ළමයින්ට කන්න නැහැ රට බංකුලොත් වෙලා මේ රතු මුහුදේ ආරක්ෂාවට නැව යවනවා කියලා ජනාධිපතිවරයාට දොස් නගන පුවත් අපි දැක්කා. චමින්ද සිල්වා මේ ගැන තවදුරටත් කියනවා දිවයිනේ රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක්වන බවත් තෙල් නැවක් එනකම් බලා සිටි රට දැන් නෞකාවලට ආරක්ෂාව ලබා දීමේ තත්වයට පත්ව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය කියලා තමයි මේ දැන් දිවයින පුවත්පතේ කියන විදිහට ජනාධිපතිවරයා පවසලා තියෙන්නේ. හැබැයි ඒ ගැන මොකක්ද ජාතික ජන බලවේගයේ නායකයා කියන්නේ? ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ රනිල් වැරදිකරුවෙකු කරනවා. අනුර කුමාර ගාල්ලේදී කියයි. පසුගිය කාල සීමාව තුළ මේ රට පාලනය කළ බොහෝ පාලකයන් අපරාධකරුවන් දූෂිතයන් ලෙස හිරේ සිටිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද ජාතික ජන බලවේගයේ නඩු අසන දවසක වැරදිකරුවෙකු බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය. දැන් පහුගිය දවසක තිබුණානේ එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළු ඒ අමතමින් තමයි ඔහු මේ බව කියා සිටින්නේ. වැරදිකාරයන් බවට පත් වූ පාලකයන් නීතිය පාගාගෙන බලේ රැඳී සිටින බවත් මේ චෞර පැලැන්තියෙන් රට බේරා ගැනීම යුගයේ අවශ්‍යතාව බව ඔහු කිව්වා. අපට ජාතියක් හැටියට නැගී සිටීමට නම් රට නව දිශාවකට යන ගමනක් අවශ්‍යයි. වැටි සිටින ජාතිය නැගී සිටීමට නම් නව ජාතික පිබිදීමක් අවශ්‍යයි. ඒ හුදු ආණ්ඩු මාරුවක් නොවිය යුතුයි. වැටි තිබෙන රාජ්‍යය ගොඩ නැගීමට නම් නව දැක්මක් සහිත ආණ්ඩුවක් අවශ්‍යයි. ඊට නායකත්වය දීමට ජාතික ජන බලවේගයේ සූදානම් යයිද මෙම සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා පැවසීය කියලයි දිවයින පුවත්පත අපට කියන්නේ. අද දවසේ ලංකාදීප පුවත්පත වාර්තාකර පුවතකට අවධානය යොමු කරනවා. දැන් මේ පොලිසියෙන් ඇසෙන කතා කීපයක් තමයි දිගින් දිගටම කියන්නට හදන්නේ. දැන් එහි මුල්ම පුවත රනිල්ගේ නිවසට ගිනි තැබීම පොලිස් ලොක්කෝ රාජකාරිය පැහැර හැරලා CIDN ජනපතිට වාර්තාවක්. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි අපට කියන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියේදී කොල්ලුපිහිටියේ පිහිටි ඔහුගේ නිවසට පසුගිය අරගල සමයේ ගිනි තබා විනාශ කිරීමට ඇතැම් අරගලකරුවන්ට එවකට සිටි පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් ගණනාවකම හිතාමතා ඉඩ ප්‍රස්තාව ලබා දී රාජකාරිය බරපතල ලෙස පැහැර හැර ඇති බවට රහස් පොලිසිය ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාවේ සඳහන් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි කියලා මේ පුවතට අනුව කියවෙනවා. එහිදී ජනාධිපතිවරයාගේ මෙම පෞද්ගලික නිවසට ගිනි තැබීමට අදාළව එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුතෙකු අත්අඩංගුවට ගැනීමටද රහස් පොලිසිය විමර්ශන පවත්වනවා. රහස් පොලිසිය තම අත්අඩංගුවට ගැනීමට සොයන බව දැනගත් මෙම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුතා හොර රහසේ රටින් පලා ගොස් තවමත් සැඟවී සිටින බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. අගමැති ආරක්ෂක අංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ඇතැම් ඉතාම ඉහළ නිලධාරීන් ඇතුළු තවත් සමහර උසස් පොලිස් නිලධාරීන්ද මෙය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන රාජකාරිය හිතාමතාම පැහැර හැර ඇති බව රහස් පොලිසිය බාර දුන්නේම වාර්තාවේ සඳහන් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය කියලයි මේ පුවතට අනුව ලංකාදීපය කියන්නේ.